අද මම ඔයාලට රසමලස පාස්තා එකක් හදාගන්න හැටි කියලා දෙන්න හිතුවා. ඉතින් මේක හදන්න මම චීස් සහ චිකන් භාවිතා කරලා තමයි මේක හදන්නේ. ඉතින් මේක රසමලස චීස් චිකන් පාස්තා එකක්. ඉතින් ඒ විතරක් නෙමෙයි මම මේක බේක් කරනවා. ඉතින් බේක් කරාමත් අර සාමාන්‍ය විදිහට කනවට වැඩිය ගොඩක් හොඳ රසයක් එනවා. මම මුලින්ම පෙන්නන්නම් අපේ පාස්තා එක හදාගන්න ඕන කරන දේවල් ටික. අපිට මුලින්ම ඕන කරනවා පාස්තා. මෙතන පාස්තා ග්‍රෑම් 370ක් මම අරගෙන තියෙනවා. මේ ටික තම්බලා නැහැ තාම. ඒත් එක්කම කුකුල් මස් සාමාන්‍ය විදිහට කෑලි කපාගෙන ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. මේ ටික මම හොඳට හොදලා ලුණු වතුරිනුත් හොදලා තියෙන්නේ. ඒත් එක්කම පාන් පිටි ග්‍රෑම් 90ක් ඕන කරනවා. සුදු ලුණු බික් 3ක් මේ විදිහට හීනියට කපාගෙන තියෙනවා. ඒ වගේම ලොකු බීලුණු ගෙඩියක් මේ ඒකත් හීනියට කපාගෙන තියෙනවා. මම ග්‍රීන් පෙපර් ගෙඩියකින් භාගයක් මේ විදියට කොටු කපා ගත්තා. ඔයගොල්ලන්ට ග්‍රීන් පෙපර් ගෙදර නැත්තම් අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මේ වෙනුවට මාළු මිරිසුත් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන ඔරිගානෝ මම අරගෙන තියෙනවා. ඒකත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට නැත්තම් ඒක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒත් එක්කම ෆ්‍රෙෂ් මිල් කෝප 3ක් මම ගත්තා. මෙතන තක්කාලි සෝස් තියෙනවා. තක්කාලි සෝස් ග්‍රෑම් 170ක් විතර තියෙනවා. ඔයාලට ඒ වෙනුවට තක්කාලි ගෙඩියක් වුණත් කපලා ගන්න පුළුවන්. ටොමැටෝ පේස්ට් මේ සෑන්ති එකක්. මෙතන කොකොනට් ඔයිල් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට ඔලිව් ඔයිල් උනත් ගන්න පුළුවන්. ඒ වගේම ලුණු, ගම්මිරිස් මිරිස් කුඩු සහ මොසරෙල්ලා චීස් අරගෙන තියෙනවා. මේක ග්‍රෑම් 80ක් විතර තමයි මම ගත්තේ. ඒත් එක්කම චෙඩා චීස් ගන්නවා ග්‍රෑම් 70ක් විතර. ඉතින් මේ දෙකම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මේ දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම බටර් ඕන කරනවා. මේ ටික තමයි අපිට ඕන කරන්නේ. එහෙනම් අපි රසට මේ පස්ත එක හදාගමු. ඉස්සෙල්ලාම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා අපි ගත්ත සුදු පොල් තෙල් මේසැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්න. ඕගොල්ලන්ට ඔලිව් ඔයිල් තියෙනවා නම් මේ වෙලාවේදී පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි අර කපාගත්ත සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගෙන හොඳ රන්වන් පාටක් වෙනකල් තෙල් එකේ බැද ගන්නවා. සුදු ලුණු ටික බැදිලා හොඳ සුවඳක් එන වෙලාවට ඕගොල්ලන්ට පුළුවන් කපාගත්ත බී ලුණු ගෙඩිය මේ වෙලාවේ එකතු කරගෙන විනාඩියක් දෙකක් හොඳට මේ සුදු ලුණු ටිකත් එක්ක තෙම්පරාදු වෙන්න දෙන්න. ඔන්න ඉතින් ලුණු ටිකත් හොඳට බැදුනට පස්සේ ඔයාලට පුළුවන් අපි අරගත්ත කුකුල් මස් ග්‍රෑම් 200 මේ වෙලාවේදී එකතු කරගන්න. ඉතින් කුකුල් මස් එකතු කරලා මේ ටික මස් එක හොඳට තැම්බෙන්න ඕනේ නේ. හින්දා මේ ටික හොඳට කලවම් කරගෙන විනාඩි 3ක් 4ක් මස් ටික උයා ගන්න ඕන. ඉතින් මස් ටික හොඳට තැඹුණාද බලා ගන්න ඕගොල්ලන්ට පුළුවන් හැන්දකින් එක කෑල්ලක් කඩලා බලන්නේ. වෙලාව හොඳට තැඹිලා කියලා දැනෙනවා නම් ග්‍රීන් පෙපර් අපි කපාගත්ත භාගේ එකතු කරගන්න. මං කිව්වා වගේ ග්‍රීන් පෙපර් නැත්තම් මාළු මිරිස් මේ වෙලාවේදී ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ග්‍රීන් පෙපර් ටිකක් තැඹුණාට පස්සේ ටොමැටෝ පේස්ට් මේසැහැඳි එකක් මේ වෙලාවේදී එකතු කරගෙන මේ මිශ්‍රණෙත් එක්ක හොඳින් කලවම් කරගන්න. ඒත් එක්කම අපි ගත්ත තක්කාලි සෝස් මේ වෙලාවේදී ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් තක්කාලි සෝස් නැතිනම් ඕගොල්ලන්ට පුළුවන් හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් මේ වෙලාවේදී චූටියට කපලා එකතු කරගන්න. තක්කාලි ගෙඩිය කපලා එකතු කරනකොට තක්කාලි සෝස් වල ප්‍රමාණයම එකතු කරගන්න බලන්න. ඒත් එක්කම දැන් මම මෙතන රසානුව ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික මේ විදිහට හොඳින් කලවම් කරගෙන තව විනාඩියක් දෙකක් විතර මේ විදිහට ලිපේ මද ගින්නේ ඉදෙන්න දෙන්න. ඔන්න ඉතින් මේක රස කරගන්න මම තව ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. ඉතින් ගම්මිරිස් කුඩුත් ඔගොලු සැරක් වැඩියෙන් කන කෙනෙක් නම් වැඩිපුර එකතු කරගන්න. ඒත් එක්කම මිරිස් කුඩුත් එකතු කරගන්නවා. තමන්ගේ කැමැත්ත අනුව ඒ දෙක එකතු කරගන්න. මේ වෙලාවේදී මම ඔරිගානෝ ටිකත් එකතු කරගන්නවා. ඔරිගානෝ ඔගොල්ලන්ට නැත්තම් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මේක මොකද අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. චිකන් එක ඒ විදිහට හදාගත්තට පස්සේ ඒක පැත්තකින් තියලා ඔයගොල්ලන්ට පුළුවන් පාස්තා ටික තම්බ ගන්න. ඒකට මේ විදිහට භාජනයක් ලිපේ තියලා ලුණු කුඩු ටිකක් දාලා කලවම් කරලා මේ විදිහට වහලා වතුර ටික නටාගෙන එනකොට පාස්තා ටික එකතු කරගෙන කලවම් කරලා ආපහු පියනෙන් වහලා මේක ටික තම්බ ගන්න. ඉතින් පැකට් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව ඔයගොල්ලන්ට පුළුවන් මේක හොඳට හදාගන්න. ඔන්න ඉතින් පාස්තා ටික දැන් මේ වෙලාවේදී හොඳට තැඹිලා තියෙනවා. දැන් පුළුවන් ඔයගොල්ලන්ට වතුර පෙරලා ඉවත් කරගෙන මේ ටික පැත්තකින් තියාගන්න. ඔන්න මම දැන් ඔයාලට මේ පාස්තා එකේ රසම රස වයිට් සෝස් එක හදාගන්න හැටි තමයි කියලා දෙන්න හදන්නේ. ඒකට මේ විදිහට භාජනයක් ලිපේ තියලා අපි ගත්ත බටර් ග්‍රෑම් 90 හොඳින් දිය කරගන්න ඕන.
දැන් ඔයාලට පේනවා ඇති බටර් ටික හොඳට දිය වෙලා තියෙනවා. මේ වෙලාවේදී මම ගත්ත පාම් පිටි ග්‍රෑම් 90 එකතු කරගන්නවා. පාම් පිටි එකතු කරගනිද්දී ඔක්කොම එකපාර දාගන්න එපා. ටිකක් දාලා විස්කෙකින් හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ඉතුරු ටික එකතු කරගන්න පුළුවන්. ඉතුරු පාම් පිටි ටිකත් මේ විදිහට එකතු කරගෙන ඔයගලන්ට පුළුවන් විස්කෙකින් හොඳට කලවම් කරගන්න. විස්කෙකින් කලවම් කරගද්දී අර පාම් පිටි වල තියෙන කැටි ගතිය නැති වෙනවා. පාම් පිටි ටික බටර් එක හොඳින් කලවම් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් ගත්ත ෆ්‍රෙෂ් මිල් කෝප්ප 3 ටිකෙන් ටික මේ මිශ්‍රණයට එකතු කරගෙන කලවම් කරගන්න. ඉතින් ලිපේ ගින්දර මේ වෙලාව වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගින්දරේ මේක හදාගන්න. හරිම පරිස්සමෙන් මේ ටික දිය කරගන්න ඕන. මේ පාම් පිටි මිශ්‍රණය මේ කිරි ටිකත් එක්ක නැත්තම් කැටි ගැහෙන්න බලනවා. මේ වෙලාවේදී මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකෙන් ටික ඔක්කොම එකතු කරගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මේක කොච්චර උකු ගතියකට ඇවිත් තියෙනවද කියලා. තවමත් කෑලි පිටි කෑලි වගේ තියෙනවා නම් මේ වෙලාවේදී හොඳින් දිය කරගන්න බලන්න. සෝස් එක රස කරගන්න මේ වෙලාවේදී ඔයගොල්ලන්ට රස අණුව ලුණු ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඒ ටික දාලා කලවම් කරගත්තට පස්සේ අපි අපේ වයිට් සෝස් එකත් හදාගෙන ඉවරයි. දැන් මේ වෙලාවේදී තඹගත්ත පාස්ටා ටිකට අපි අර හදාගත්ත චිකන් මිශ්‍රණය මේ විදියට උඩින් දාගන්න. ඊට පස්සේ වයිට් සෝස් එකත් මේ විදියට ඒක උඩින් වක් කරගන්න. දැන් ඉතින් තියෙන්නේ මේ ටික මේ විදියට හොඳින් කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් රස බලලා ලුණු ගම්මිරිස් මිරිස් මදි නම් එකතු කරගන්න. දැන් පුළුවන් පාස්ටා ටික මේ විදිහට භාජනයකට එකතු කරන්න. ඉතින් භාජනයක් ගන්නකොට අවන් එකට දාන්න පුළුවන් භාජනයක් ගන්න. මම මෙතන වීදුරු එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට එකතු කරගන්න සේරම ටික. ඉතින් මේ වෙලාව වෙනකොට ඔයාලගේ අවන් එක සෙල්සියස් අංශක 190ට දාලා විනාඩි 10ක් ප්‍රීහීට් කරගෙන තියෙන්න ඕන. මේ විදිහට එක ගාන්න ලස්සනට උඩ හදාගන්න. පාස්තාගේ ටොපින් එකට මේ විදිහට මම මොසරෙල්ලා චීස් ග්‍රේට් කරගෙන එකතු කරගන්නවා. මොසරෙල්ලා චීස් වලින් අර පාස්තා එක බේක් කරගත්තාම හොඳට මේක ඇදෙන ගතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් හොඳ රසයක් එකතු වෙනවා බේක් වුණාට පස්සේ. මොසරෙල්ලා චීස් එක්කම මම චෙඩා චීසුත් එකතු කරගන්නවා. චෙඩා චීස් මොසරෙල්ලා චීස් දෙකම එකතු වුණාම ගොඩක් හොඳ රසයක් එනවා. මේ විදිහට පාස්තා ටික වැහෙන කල්ම චීස් වලින් මේක වහගන්න. දැන් අවන් එක සෙල්සියස් අංශක 190ට දාලා විනාඩි 20ක් 25ක් මේක හොඳට බේක් කරගන්න. හරියටම විනාඩි 25ක් ගියා මගේ පාස්තා එක බේක් වෙන්න. ඉතින් මේ තියෙන බේක් වුණාට පස්සේ තියෙන විදිහ මම ඔයාලට කෑල්ලක් මේ විදිහට අයින් කරලා පෙන්නන්නම් කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් හොඳට බේක් වෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි චීස් චිකන් එකතු වෙලා මේ පාස්තා එකේ ගොඩක් හොඳ රසයක් උත් තියෙනවා. ඉතින් අපි අර වයිට් සෝස් එකකුත් හදාගත්තනේ. සෝස් එකත් එක්ක මේ පාස්තා එකත් එක්ක මික්ස් වුණාම හරිම රසයි. ඉතින් මේක ලොකු අපිට විතරක් නෙමෙයි පොඩි බබාලා වුණත් එයාලටත් කන්න පුළුවන් විදියට සැර අඩුවෙන් හැදුවොත් එයාලා වුණත් මේක ආසාවෙන් කයි. ඉතින් හැමදාම එකම විදියට දේවල් කනවට වැඩිය ගොඩක් හොඳයිනේ අපි විවිධ දේවල් අත්හදා බලන එක. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න gedara ayata den. ඉතින් හදලා ඔයාලගේ අදහසුත් මාත් එක්ක බෙදාගන්න. මතක ඇතුව මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ විදිහේ තවත් ලස්සන වීඩියෝ අරන් මම ඉදිරියේ දෙන්නම්. ඔයාලට සුබ දවසක්.